පටන් අරගෙන ඒක මේන්ටේන් කිරීම ඒක මේ වාහනේ අවශ්‍ය කරන ස්පෙයා පාර්ට්ස් ඒකම වාහනේ මේ හයිබ්‍රිඩ් කියන ඒ යුනිට් එකේ අවශ්‍ය කරන හැම රිපෙයාර් එකක්ම කිරීමේ දැනුම සහ ඒකට අවශ්‍ය කරන උපාංග සියල්ලක්ම අප සතුයි. ඉතින් ඒක හන්ද මේ අවශ්‍ය මේ හැම හයිබ්‍රිඩ් වෙහිකල් එකකටම ඒ සේවය අවශ්‍යයි. මොකද මේක සාමාන්‍ය ගරාජ් එකකින් රිපෙයාර් කරන්න බෑ. ඇත්තටම ගොඩක් රිපෙයාර් තුත් නැහැ. ඒ වුණත් දත්ත සහ ඒකට අදාළ දේවල් ටික සැකසීමේ අවබෝධය අපායතනේ ඒ අදාළ සෙක්ෂන්ස් වලට තියෙනවා. ඒකෙන් මම හිතන්නේ හැම සම්පතකින්ම මම හිතන්නේ අපගේ පාරිභෝගිකයන්ට උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට අපි මඟ පාදලා තිනු. ඉතින් ඒක හන්ද අපගේ සුහද ආරාධනාව ඔබටත් ඔබගේ ඔබ වාහනයක් මිලදී ගැනීමේදී අප වෙත එන්න අපගේ වාහනයක් මිලදී ගන්න ඔබ ඒ වාහනය පාවිච්චියේදී ඔබ වාහනේ ආයපර විකුණන තැන දක්වාම අපි ඔබ සුරක්ෂිතව ඒ අවශ්‍ය කරන දේවල් කරලා ඔබට මතු අනාගතයේදී ඒ වාහනෙන් තව වාහනයකට යන්න පුළුවන් ආකාරයේ පසුබිමක් ඒකම අවකාශයක් අප විසින් ඔබට සලසා දෙනවා කියන එක අපිට පැහැදිලිවම කියන්න. කතා බහ කරන්න හමු වුණා බොහෝ දේවල් පිළිබඳව. ඒ නිසා අපි වාසනා මෝටර් ෂෝ තුලින් මේ කතා කරපු දේවල් ඔබට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඒ නිසා වාහනයක් ගන්නකොට ඔබට අද දවසේ ඔබ හිතන්න ඕනේ දේ තමයි හෙට දවසේ ඔබ ගන්න වාහනය හයිබ්‍රිඩ් එකක් විය යුත්තේ ඇයි කියන එක. ඒ නිසා දෙමුහුණු වාහනයක් හැටියට හයිබ්‍රිඩ් එකක් ගත යුත්තේ ඇයි? ඒකම ඔබ වාසනා රෙඩි ලංකා ආයතනය හරහා වාහනයක් ගත යුත්තේ ඇයි? ඔබ වාසනා රෙඩි ලංකා ආයතනයට පියමැනිය යුත්තේ ඇයි? ඒ වගේම වාහනයක් ගත්තට පස්සේ වාහනේ අලවීන් පසු සේවාව ලබා ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු නිරාකරණය කරගන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා සියලු ක්‍රමවේදයන් එක ගත්තාම ඔබේ වාහන සීන සැබෑ කරන එකම තැන හැටියට තමයි වාසනා ශ්‍රී ලංකා ආයතනය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ සියලු කරුණු කාරණා අවබෝධ කරගෙන ඔබට පුළුවන් මම හිතන්නේ හෙට දවසේ වාසනා ශ්‍රී ලංකා ආයතනයට යන්න. අද දවසේ අපි සමුගෙන යන්නේ හෙට දවසේ ඔබේ ජීවිතයට වාසනාව ඇති වේවා කියන ප්‍රාර්ථනාවත් සමඟ. වාසනා මෝටර් ෂෝ ඔබ වෙත ගෙනාවේ වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම මෙරටට හයිබ්‍රිඩ් හඳුන්වා දුන් වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් වාහන ලොවේ ආත්ම පෙරළිය ඉලෙක්ට්‍රික් මෝටර් රථ වාසනා ට්‍රේඩින් ලංකා මැදිහත් වීමෙන් චාර්ජින් පොයින්ට් දිවයින පුරාම දිගු කාලින වගකීම සමගින් සියලුම නඩත්තු කටයුතු වාසනාකයා වෙතින් වාසනා ට්‍රේඩින් ලංකා වෙත පැමිණ වාහනයක් පදවා ඔබගේ අත්දැකීම ලබා ගන්න ඔබගේ වාහන සිහිනයට අලුත් මුහුණු වරක් වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගම පාර නාගොඩ කඳාන පරිසරය රැකගමු ලෝකයේ සුරකිමු මෝටර් ෂෝ ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම හයිබ්‍රිඩ් රථ කොට ප්‍රමුඛයා වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් පරිසර හිතකාමී හයිබ්‍රිඩ් රථ ඇතුළු ජපාන් රථ ජපානයේ වාහන වෙන්දේසි වලින් කෙලින්ම වාහන මිලට ගැනීමේ හැකියාව බලපොතර හිමියන්ට සුවිශේෂ මිලට බ්‍රෑන්ඩ් නිව් ජපාන් රථ ශ්‍රී ලංකාවේ ප්‍රථම කැල්ටෙක්ස් වාහන නඩත්තු කිරීමේ අංගනේ සහ අලුත් වැඩියාව සඳහා අංග සම්පූර්ණ ගරාජය දිනපතා රාත්‍රී 10 දක්වා විවෘතයි වාසනා ට්‍රේඩින් ලංකා පුද්ගලික සමාගම නම්බර 310 දීගම් පාර නාගොඩ කඳාන දුරකථන 2241 332 පරිදි අපි ඇවිත් ඉන්නවා ඔබට ඔබේ වාහන සීනේ සැබෑ කරවන්න. ඉතින් ඒ නිසා වාසනා මෝටර් ෂෝ සුපුරුදු පරිදි අද දවසෙත් අරගෙන ආවා. අපි අදත් ඔබට වාහන පිළිබඳව දැනුවත් වීම වගේම ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඔබ වාසනා ශ්‍රී ලංකා ආයතනයට යා යුත්තේ ඇයි මේ සියලු දේවල් එක කතා බහ කරන්න අපි සූදානම්. ඒ නිසා
वाहन किनकोट अद अत्यावश्य देखें हाईब्रिड वाहन इलेक्ट्रिक वाहन मेवन लंका प्रतिपाल लागनेसा वासन रेडी लंका आयतने तुदी वोट वाहन लागनी महारा मनोद वर प्रसाद अयोब वासन रेडी लंका आयतन आयुते मे सील कारण कारण अद दवसे तपयोबे वाहन सीने से बेकर वासना मोट शो पत्नी बल कोहमद गील अद दवसे लसन देवा වැදගත් දේවල් හොඳ දේවල් කතා කරන්න අද දවසේත් අපි කාලය වෙන් කරගෙන තියෙනවා බලමු මේ ඔබේ වාහන සීන සැබෑ කරන අද දවසේ අද ඔබට සූදානම් වෙනවා තවත් වාහනයක් පිළිබඳ වාහන දුන්නා දෙන්න මොකද විවිධ විවිධ වර්ග වාහන හැමදාම හඳුන්වා දෙන්න නිසා ඒ නිසා ලෙනින්න මාතකයි බොන් ලෙනින් අය බොන් නිලක ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මේ සුපර් ජුවෙල් වර්ගයේ වෑන් රථ කීප වෑන් රථයක් තියෙන නිසා මොකද මේ වෙනකොට වෑන් රථ රාශියක් ඇහිලා තියෙනවා අලුත්ම තොගයක් තියෙනවා වාසන රේඩි ලංකා ආයතනයේ තියෙන නිසා මේ වගේ වෑන් එකක කොහොමද විශේෂත්වය මොකක්ද Tamanට මොන වගේ දෙයකටද ගැලපෙන්නේ කියන එක පිළිබඳව තමයි අද අපි කතා කරන්න ඉන්නේ ඒ නිසා ලෙනින් ඉන්නවා මේ පිළිබඳව කතා කරන්න අපි ලෙනින් එක පොඩ්ඩක් කතා කරමු අද දවසේ පෙන්වන මේ සුපර් ජුවෙල් වෑන් රථ කීපය පිළිබඳව කතා කරමු ඔබ හොයන වාහන නම් අනිවාර්යයෙන්ම එතකොට ඇහිලා ඔබට තෝරලා ගන්න පුළුවන් මොකද සුවිශාල වූ ප්‍රමාණයක් වාහන තියෙනවා මේ වෙනකොට වාසන රේඩි ලංකා ආයතනයේ සතුව නිසා තමයි අපි මේ සුපර් ජීඑල් වර්ගයේ වාහන පිළිබඳව අද දවසේ කතා කරන්නේ අපි බලමු මේ වාහනය පිළිබඳව කතා කරලා ලෙනින් ඉන්න නිසා ආකාරයට අලුත්ම මෙහුණු වරකින් මේ සුපර් ජීල් වාහනේ ඇත්තම අද මාකට් එකට ඉන්ට්‍රොඩියුස් වෙලා තිනවා මෙතෙන්දී අපිට බලන්න පුළුවන් මේක එන්ජින් එකයි බොඩි ෂේප් එකයි ඒකම මෙහි ඇතුළත තියෙන ගොඩක් දේවල් ගොඩක්ම අලුත් විදිහට නිර්මාණය වෙලා තිනවා ඉතින් එතෙන්දී අපිට මේකේ අවුරුද්ද බැලුවත් මම හිතන 2014 එකම 2013 වගේ අලුත්ම අතෝග තමයි අපිට අපේ ෂෝරූම් එකට දැන් පැමිණලා තියෙන්නේ ඉතින් මෙහිදී මිල ගණන් දිහා බලපුවම සාමාන්‍යයෙන් සුපර් ජීල් 2014 වගේ මොඩල් එකක් සාමාන්‍යයෙන් ඕවර් 7.5 වගේ ප්‍රයිස් එකකට යනවා ඒකම අපේ ළඟ less than 7 million වලට 2012 2013 වගේ සුපර් ජීලුත් තියෙනවා එතකොට මෙහිදී අපිට විවිධ වර්ණ ඒකම විවිධ ඔප්ෂන් සහිතව ඒකම full seat නැතුව කියන හැම ආකාරයකම වාහන තොගයක් අපිට පැමිණලා තියෙනවා මම හිතන්නේ අපේ සුපර් ජීල් වාහන බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයන්ට මම හිතන්නේ මේක අනගේ අවස්ථාවක් නම මේ අවස්ථාවේදී වාහන ඇවිල්ලා බල්ලා එයාගේ මිලදී ගැනීම වලට ලකලා ඇවිත් वाहन गुडक यूज कर टूरिज्म वर्ल्ट यूज कर ऑफिस वर्ल्ट यूज कर विनाथ बहु कार यूज कर कंफर्टेबल वेहिकल लेनी नहीं मे वाहन महिता අවශ්‍යතාවය අනුව කොහොමද වාසන රෙඩි ලංකා ආයතනය තේරුම් අරගෙන තියෙන වාසන රෙඩි ලංකා ආයතනය කොහොමද ජනතාවට මේ වගේ දේවල් වාසිය ලබා දෙන්න උත්සාහ කරන්නේ
තමයි පහුගිය ආයවැයත් එක්ක ඇතුවිච සිද්ධි සමුදායත් එක්ක අපි සියලු දේ එක සංකලනය කරලා ගත්තාම ඒක ඇත්තටම ඒක ඇත්තටම හොඳ දෙයක් මොකද හේතුව අපිට පසුගිය ආයවැයෙන් බලනකොට ඇත්තටම අපිට මේ බලා ගන්න පුළුවන් මොකද හේතුව අර වාහන මිලදී ගැනීමේදී සාමාන්‍ය වාහන ඉම්පෝට් කිරීමේදී බලපත්‍රයක් සහිත වීම සහ එවැනි දේවලින් මම හිතන මාකට් එක කෙටි ගැහැලා මම හිතන්නේ පාරිභෝගිකයන්ට උපරිම හොඳ සේවයක් සහ අනර්ග වාහන මිලදී ගැනීමට අවකාශ සැලසෙනවා ඉතින් එතනදී අපි බලපුවාම මොකද වාහන අලුත්ම ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ වාහන ඉම්පෝට් කරilla ඒකම ගේන වාහනේ වගකීමකින් යුතු තැනකින් මිලදී ගැනීම අපි බලපුවාම මේ වාහන ඒ කියන්නේ පාවිච්චි කරලා Tamanට මොන හරි අඩුපාඩුවක් තියෙනවා වුණත් ඒ වාහනේ අඩුපාඩු සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් නැතුව කරගෙන යාමට ඒ අවශ්‍ය කරන සහයෝගයේ එකම වාහනේ නඩත්තු විදිහ අවශ්‍ය කරන සහයෝගයෙන් මේ සියල්ලක්ම ලබා දීම සඳහා අපි අවශ්‍ය කරන හැම දෙයක්ම සකස් කරලා තියෙනවා ඉතින් මම හිතන්නේ ඒක තමයි ප්‍රධානෙම වාහනයක් මිලදී ගැනීමේදී අපි සලසා යුතුකම් ඉතින් මම හිතන්නේ මේ යුතුකම් සියල්ලක්ම සතු කරලා අපි ඔබලට වාහන ඉදිරියේදීත් දැනටත් ඉදිරියේදී මීට වඩා හොඳ අනර්ග සේවාවක් ලබා දීම සඳහා අපි හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙනවා මොකද හේතුව අපි එදා පාවිච්චි කරපු රීකන්ඩිෂන් වාහන ඉම්පෝට් කරලා දැන් අපි 90%ක්ම 2014 2015 වගේ අලුත්ම යුරෝප් මැනුෆැක්චර්ස් තියෙන පාවිච්චි නොකරපු වාහන තමයි අද අපේ තොගේ අපි නඩත්තුවෙන් යන්නේ ඉතින් මම හිතනවා ඒක හොඳ හොඳ ආකාරයක් අපේ මාකට් එක දිහා බලපුවම මොකද හේතුව අපි මේ වාහනේම සාමාන්‍යයෙන් ඒජන්තවරුන්ගෙන් මිලදී ගැනීමට ඇට් කරොත් මම හිතන්නේ අපි විකුණන ගානට වඩා ලක්ෂ 15ක ලක්ෂ 18ක වගේ මිල වැඩිවීමක් තියෙනවා ඉතින් මම හිතනවා එතෙන්දී හරිම දේ හොඳම දේ අඩුම ප්‍රයිස් එකට මම හිතන්නේ අපි පාරිභෝගිකයන්ගේ අතරපත් කරනවා ඒක තමයි අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තියෙන දැනුම අධ්‍යක්ෂක මඩුල්ලගේ දැනුම මගින් අපි පාර්ලිමේන්තුවට සේවය කරන හොඳම විලාසය කියන එක මම හිතන්නේ කියනකොට ඒක මම හිතන්නේ හැම කෙනෙක්ම කරගෙන නැහැ කරන්නෙත් නැහැ මොකද හේතුව කවුරුත් ඒ අවශ්‍ය කරන දේවල් රැකගෙන තියාගෙන ඒව තමන්ගේ අවශ්‍යතාවයට තමන්ගේ ලාභයට පමණයි යෙදෙව්වේ මෙතනදී එහෙම නෙමෙයි අපි මේක පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දීම සහ ඒකම අපේ පාරිභෝගිකයන්ට හොඳ වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය කරන දේවල් සලසා දෙනවා අපේ දැනුමෙන් ඉතින් ඒක හන්ද ඒ මං හිතන්නේ අපි මං සේවකයෙක් වුණත් එතන මං හිතන්නේ පාරිභෝගිකයෙක් පැත්තෙන් මං හිතුවත් ඇත්තටම කියනනම් අපි ඇත්තටම ඒක අගය කළ යුතුයි මොකද හේතුව සාමාන්‍යයෙන් ලොකු ස්ටොක් එකක් එක්ක වාහන සාමාන්‍යයෙන් විකුණනවා කියන්නේ ඒ කියන්නේ ලොකු කැපකිරීමක් ඒ කියන්නේ අපි වාහන 500ක් 800ක් ස්ටොක් එකේ තියාගෙන වාහන 50ක් වගේ වාහන් ප්‍රමාණයක් විකුණනවා කියන්නේ එතකොට වාහන 450ක් විතර ස්ටොක් එකේ හිටිනවා එතකොට ඒක කොස්ට් එක හෝල්ඩ් වෙනවා ඉතින් ඒක හන්දා ඒ හැම දෙයක්ම කැප කරලා ඒ හැම දෙයක්ම අපේ මාකට් එකට අපේ පාරිභෝගිකයන්ට අලංකාරයක් සහ ලස්සනක් සහ අපේ අවශ්‍ය කරන අයට ඕන වාහනයක් තෝරා ගැනීමට තියෙන අවකාශ වැඩි කිරීමක් තමයි කරලා තියෙන්නේ ඒක හන්දා මේ හැම දෙයක්ම අපි අලුත් දෙයක් කරනවා හෙට කරන්න ඕන දේ අද අපි ලංකාවට ගෙනලා අපි ඒ පාරිභෝගිකයන්ව දැනුවත් කළා සහ ඒගොල්ලන්ට හොඳ වාහනයක් ලබා දීමේ ක්‍රමය තමයි අපේ ප්‍රධානම දේ වෙලා තියෙන්නේ ඉන්නේ මේ සුපර් ජුවෙල් එක පිටිපස්සේ මේක ඕන වෙලාවක අපිට තමන්ට කැමති විදිහට රොටේටර් සීට්ස් අර මේ ඕන දෙයක් යූස් කරන්න හදන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ වාහනය ගත්තට පස්සේ මම හිතන්නේ වාසන ශ්‍රී ලංකා ආයතනයේ ක්‍රියාවලිය කොහොමද? ගත්තට වාහනේ ගත්තට පස්සේ කොහොමද ඔවුන්ට සලකන්නේ? මනත් අර අපි ගොඩක් දෙනෙක් කියන වාහනේ විකුණනකන් ඉතරයි කියලා. නමුත් ඊට එහා ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? ඔවුන්ට ආෆ්ටර් සර්විස් එක කොහොමද දෙන්නේ? විශ්වාසය ගොඩනගා ගන්න ඔවුන්ට ඔවුන් ගැන නිතර සොයා බලන්නේ කොහොමද? නිල්ක අපි දැන් සාමාන්‍ය වාහනයක් අපෙන් මිලදී ගත්තට පස්සේ ඒ කියන්නේ ලියා පංචී කරන වැඩකටයුතු සියල්ලක්ම මේ වුණාට පස්සේ පළමු කිලෝමීටර් 2500 ඇතුළත අපි විකුණපු වාහනයකට ආරාධනාවක් දීලා තිනවා ඔහුගේ පළවෙනි සර්විස් එක සඳහා අපේ සර්විස් එකට පැමිණෙන්න කියලා. එතකොට මෙතනදී පළවෙනි සර්විස් එකේදී අපි ලේබර් ෆ්‍රී සර්විස් තුනක් දෙනවා. එතකොට එතනදී අපි ගැරන්ටි බුක් එක දෙනවා. ගැරන්ටි බුක් එක දුන්නාට පස්සේ එතනින් එහාට හැම සර්විස් එකටම අපේ සර්විස් එකෙන් ඒ අදාළ පාරිභෝගිකයට ඒ අදාළ වාහනයට
एवरेज ड्यूरेशन रिमाइंड कर देना मेक सर्विस करंड पेमिनिन द माइलेज ඒ අතර වාරදී අපි මේ වාහන සම්බන්ධව අපේ ස්පෙයාර් පාර්ට් ඩිවිෂන් එකටත් ඊටත් අමතරව අපේ හයිබ්‍රිඩ් සර්විස් එකටත් අපේ මෝටර් ගරාජ් එකේ දත්තයන් වලට මේ අයව එකතු කරනවා. එතකොට මේ ආකා මෙහිදී දැන් ස්පෙයාර් පාර්ට් ඩිවිෂන් එකෙන් අපිට මේ අදාළ එක්කන්ට ස්පෙයාර් පාර්ට් එකක් ගන්න ඕනොත් ඔහු එහි 10 10ක වට්ටමක් උරුම කියන. එතකොට ඒ කියන්නේ අපි එතන ඒ ස්පෙයාර් පාර්ට් සප්ලයි එකේ ලින්ක් එකේ ලින්ක් එකත් අපි එයාට දීලා තියෙනවා. ඒතර ඒකම හදිසි හයිබ්‍රිඩ් වෙහිකල් එකක් ගත්ත කෙනෙක් නම් එයාටත් සාමාන්‍ය සර්විස් එක කරන විදියට එයාට රිමයින්ඩ් එකක්. එතකොට ඒ වාහනේ සම්බන්ධව දැනුවත් කිරීමක්. ඒකම මේ වාහනේ හදිසියේ ප්‍රශ්න වෙන්නේ මොන ආකාරයටද වුණොත් මේ මේ දේවල් වුණොත් අපිට කෝල් කරන්න කියන ආකාරයට අපි සැලැස්මක් ක්ලාස් කරලා තියෙනවා. එතෙන්දී අපි සාමාන්‍යයෙන් අර සර්විස් එක වෙහිකල් එකක් මේන්ටේන් කරන ආකාරයට අපේ හයිබ්‍රිඩ් සර්විස් එකනොත් ඒ අදාළ සියල්ලක්ම කරලා එයාව දැනුවත් කරලා විටින් විට අපේ පාරිභෝගික संबंध कर वाहन वाहन अड़पड़ी मुका संपूर्ण रोल मे क्रियावली अभी अद्दीमा मे क्रियावली अभी हों कर पारिभोगिक वाहन मिलदी ये पारिभोगिक मेकता प्रधान आयुधे अभी පාරිභෝගිකයන්ට සලකන සහ අපේ මේ පාරිභෝගිකයන් අපිත් එක්ක මේ ඉන්න ප්‍රධානම රහස. ඉතින් ඒක තමයි අත්‍තරම කියනවා නම් වෙන්න ඕනේ ඕනම තැනකින්. මොකද ඒ වුණාට මෙවැනි දෙයක් කිරීමේදී සාමාන්‍යයෙන් ලොකු පිරිවැයක්, ලොකු කැපකිරීමක් සහ ලොකු ආකාරයට අපි ඒ කස්ටමර්ස්ව සම්බන්ධ කරලා ඒ වෙනුවෙන් ලොකු දෙයක් පීඩම් කරලා අපි ඉතින් අර වාහනයක් එක්ක එහෙම නැත්නම් මේ මුදල් ටික පොතේ දැම්මා डील क्लोज डील मेक इट वेदगत इट वीर्घ इट आरक्षित मे वाहन और पावचिकल वाहन आयपर विपणीम तत्टेन यदाट अभी मकट्टे मुद्रट ये वाहन विनदी सूदी मेव तम अपे आयतने विशी अपे पारे लीन सह මෙරටට හයිබ්‍රිඩ් හඳුන්වා දුන් වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් වාහන ලොවේ අලුත්ම පෙරළිය ඉලෙක්ට්‍රික් මෝටර් රථ වාසනා ට්‍රේඩින් ලංකා මැදිහත් වීමෙන් චාර්ජින් පොයින්ට් දිවයින පුරාම දීර්ඝ කාලින වගකීම සමගින් සියලුම නඩත්තු කටයුතු වාසනා කෑ වෙතින් වාසනා ට්‍රේඩින් ලංකා වෙත පැමිණ වාහනයක් පදවා ඔබගේ අත්දැකීම ලබා ගන්න ඔබගේ වාහන සිහිනයට අලුත් මුහුණුවරක් වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගම පාර නාගොඩ කඳාන පරිසරයේ රැකගමු ලෝකයේ සුරකිමු මේ වාහන ගැන අපි මෙහෙම කතා කරන ගොඩක් වෙලාවට දැන් මේ වාහන වලට හැම කෙනෙකුම මේ දවස්වල කතා වෙනවා මේ බජට් එකත් එක්ක අවචි දේවල් පිළිබඳව. ඒ නිසා මොකක්ද මේකෙදී ඇත්තටම කොහොමද වාහන ශාස්ත්‍රයේ බලපෑවේ? ගැනුම් කරුවට කොහොමද ඒකේ වාසිය අවාසිය ඇති වෙලා තියෙන්නේ? මෙන්න මේක මම හිතනවා ඉතාමත් වැදගත් කියලා. ඔව් නීලක ඇත්තටම අපි බලපුවම අපේ ළඟ තියෙන ස්ටොක් එක දිහා බලපුවාම මම හිතනවා ඒක පාරිභෝගිකයන්ට ලොකු සහනයක්. මොකද හේතුව අපේ එන්න තියෙන වාහන වල මිල ගණන් සංසන්දනය කරද්දී මම හිතන්නේ ලක්ෂ 5ක 6ක වගේ වෙනසක් තියෙනවා අපේ ළඟ තියෙන ස්ටොක් එකේ වාහන වල. ඉතින් ඒක හන්ද පාරිභෝගිකයන්ට මම හිතන්නේ මේ තියෙන ස්ටොක් එකේ වාහන මිලදී ගැනීම අලුතෙන් එන වාහන වලට වඩා ලොකු ලාභයක්. පාරිභෝගිකයන්ට ඒ ලාභය ලැබෙන්නේ ගොඩක්තර අපේ තියෙන ස්ටොක් එකකින්. ඉතින් ඒක හන්ද මම ආගොල්ලන්ට සුහද ආරාධනාවක් කරන මොන බජට් එක මොන ආයෙ මොන ඉම්ප්ලිමෙන්ටේෂන් සිද්ධ වුණත් අපි
සහනදායි මිලකට මේ ස්ටොක් එකේ තියෙන වාහන ලබා දීම සඳහා වැඩ කටයුතු කරලා තිනවා ඒක හන්ද එයින් ප්‍රයෝජනය ගන්න කියන එක මට කියන්න වෙනවා ඒක මොකද හේතුව අලුත් වාහන ආවට පස්සේ එතෙන්දී අපිට ප්‍රයිස් කැටගරයිසේෂන් එකක් කරන්න වෙන්නේ අපිට ඔක්කොම එකම සමාන ප්‍රයිස් එකට තමයි දෙන්න වෙන්නේ